ලෝකය බලන්නේ රටේ නායකයා ලෝකෙ දන්නවද ය අන්තුුර කට ෝක රාජන ච්‍ර න්වාද කිය න ර යා මාර ජනාප්‍රියයි ලෝකයේ එයා හ ඔක්කොම හරිියයි කියලන්නේ දමගදවෙලති මොන වෙලති නත් මුගත්නේ ලෝක පිගන්නම කක්ද. ඒ රටවල්ල පාරුෂබාවය සහිත වැඩ කරන පති පති ගරු වැඩර නාඩු තියන න ට දකන් ලස්සී. ඒක තමයි ෝකයේ රාජාන්ක බාව කියල කියන්නේ මැද පෙරදික නියෝජනය කරන තානපතිවරු. එනවා ජාතික ජනබල වගේ නායකයන් හම්බෙන් අපේ පක්ෂ මුලස්ථානයට. න මරිකාාවද චීනේත ඉදියාවද පානත ැඩාවද රෝපය වගේ රටවල් ගනාවක තනපත් තුමියන්සාහ තුමියල්ලා අපිත ැවල සාකච්චා කරනවා. අපි සාචා අප්‍රික කලාප සි . ොටල්දැන් අපිතෙක්ක යම් අවබෝධයක් සඳහා සාකච්චා කරනවා. අපේ අදහ ස්මසන අපේ ප්‍රතිපත්ති නාහනවා. හම නම කියන්න යිට් රටේ එහෙ ආ්ඩුවක් කවතේ ගොල් ලැස්සි ඒ රට ඒ න්දුවත්තක රටත් ඩ රන්න . ඒේනිසා ආර්ථික ප්‍රතිපතිය දේශපාන ප්‍රතිපත්ති වෙනස් ුනම ලෝකරට ල ද බලන්න පටන්ගන්න උදව කරන පටන්ගන්නවා අපටි ග න්න පපුල ඔන්න ර බලක්ගන්න යවස්සාාව අපට නවා ජනාධිපතිවරණයක් නිසැකවම පවත්වනවා ජූලි විසි දෙකත්. ගෝස්තු දහනමයක් කියන සතිහතර ඇතුළතදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් කරනවා සැප්තම්බර් දාහතත් ඔක්ටෝම්බර් දාහතත් අතර දිනකදී ජනාධිපතිවරණය පැවත්වෙනවා ඔක ඔක්ටෝම්බර් දාස්සය දාහවෙනකයි යන්න ඕනෙ නෑ සාමාන්‍යෙන් මැතිවරණ කොමිසම ඔක්ටෝම්බර් දහයට මෙහා දිනයක් ලබා දේවී ඒ රණෙල් ක්‍රමසික ජනාධප කැමැත්තනෙවි එයාගේ කැමැත්ත ජනාධිපතන වැඩක්නේ ඒ පාර්ලිමේන්තුවය කැමැත්තනෙවි පාර්ලිමේන්තුවය කැත්ත ජනාධිපතන වැඩක් නේ මේක එක්දා සමසේ හැත්තට ව්‍යවස්ථාවෙන්ම එන ප්‍රතිපාදනයක් ජනතා පරමාධිපත්ති ජනාධිපතිවරණය කියන චන්දයට අදාළ කොටසඒ වගන්තිය ව්‍යවස්ථාවමය අවශ්‍යතාවය හරි පැහැදිලිව ලියලති නො.නිස කවුරු හරි ජනාධිපතිවරණය ගැන දෙගිඩියාවක් හදන්න යනවනං ඒ ඇත්ත වසන් කරලා ජනතාව දෙගිඩියාවට පත් කරන්න කරන දේශපාලන වැඩපිළිවෙලෙක් කොටසක් මිසක් නොදැනුවත්ත කරන වැඩෙනෙවී. ඇයි එතකොට මේ ජනාධිපතිවරණයක් ගැනවුනත් දෙගෙඩියාවක් හදන්නේ වෙන දනම් ජනාධිපතිවරණ කියල කියන්නේ. තියනවට කලින් ගන්නේවා. ජාාවත හැත්තට වවියස්ාව තනකට දැම්ම ජනාධිපතරක දරකාලේ අවුදු හයි අවුරදු හැන් ජනාතිවරන පොත්තනවා. අවුරදු හය පිරෙන්න්න මාසකට කලින් සහ මාස දෙෙකරන වැඩිකාලයක චන්දී පොත්වනවා හෙමයි දැම්මි.ඇැිකරසක නට දියාර කල්පන කර දෙවනිවතාවට ඉල්ලන්න ගහම එචර කලින් ො ෑල අවු හතරෙන් න්ද ල්ල ළ ්‍යස් කරත්. නම අ සසුකේ ජනාධපතිවරණයෙන්නේ. දැම අසු දෙකේ ජනාධපතිවන ජයාර්ජය වර්ධන දිනලා මාස තුනක් ගතවෙන්නට කලින් තමයි ජනමතිචාරණය තියන් ජනමචාරණයෙන් මොකක් දහන්නේ අර තිබුණු පාර්ලිමේන්තු ඇත අවරුතු හයකට අරගෙන යන්නදේ පාද කියන එක. තින් ජයාර්ජයවර්ධන ජනාධිපතිවරණ දිනලා මාසහයක් මාහසතුනක් ගතවෙන්නත් කලින් න්දයක් තිය හනකොට ඒ වනු සුමේම මං මේ පාර්ලිමින්තු දික් කරන්නද කියලා සාමාන්‍යෙන් ජයේයාට චන්දදීුණ නිසුන්ගෙන් නෙද සාතිශය බෞුතරයක් අරගරක් චන්දදිීලා තියෙනවා. එහෙම ජනමජචාර්මයක් දිනන්න පුළුවන් විදිහේ ශක්තිමත් බලයක් ජයාට පාර්ලිමේන්තුී තිබුණා ඒවගේ ශක්තිමත් බලයක් එලිය තිබුණ ඒකාලෙක් සත් ජාතික පක්ෂ කියල කියන්න දැන්වගේ නිකං නේද. කයිේඩෑරි වෙච්ච පහංුදායක කොයාගන්න පැරි හෙන් පක්ෂයක් නෙවෙයි බලවූ බලපු ැන එකං UුවPගේ තමයි පතාග නායකි යෝදෝ හිටිය ගම්මටට මේ ශාකා සමති තිබුණ රාජ්‍යන දරහි හිටිය ඇගොල්ලන්ට වැඩ කරන මක දසරේ වගන්න දහැරකුමකු පත්ති දී දාගත කටයක් කිටිය. ඒගේක්ත් ජාතිකක්ෂයටම ශක්තිවත් ්‍යාන්තනය ඇතිබුණ. එහෙම වලාාවක තමයි ජනමයිචාරණයක් තියලා ජ්‍යජය ක්‍රහණය කළ සමහරු මේ ඇප්ල කරන්න හදනවා රයිල්ලි ක්‍රමසිංහට රයින්ලුත් ඒවගේ වැඩක් කර දන්නේ. ඒවගේ ගේම් එකක් ගහිත් දන්නේ නේද. රනිල් මොන ගේම් ගැහිල්ලක්ද තමන්ගේ පාරිිමේන්තු නියෝජනය කරන ඉන්න එක් කියෙනයි. එලිය මොන පලයක්වත් නෑ යන් පිගේ ආසන සංගදහකවත් කරල නෑ ශාකා සමිතියක්ක් කෙල නාමයක් ඇත්න. ඔහිින්නද ඒ මොක්කත්න්නේ දැන් ඊඒ මම දැක්කා සුදාඉන්නේ සුදත් තිලක සිරි සුදා තිය YouTubeු බෑ එයගේ පිටකොටුවේ පිටොටුව එකගේ හෙල්ලා මයිකක දික්කර දික්කර මේ යනේන ජනතාවගේ අහම්බෙන් අහනවා හරස්වීති දෙයක තුනක විතර ඔබ ඉල්ඟ ජනාධිපතිවරණය කවුරු කාඩ න්ද දෙන්නේ. අන්ඩටද රනියටට ද ජිට්ටද නාමල්ටතක කියන වැඩිය කියන්නේ එයා අහලත නව ජනතාව පුරවැසියන් එකසිය දාහතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්ව කියයන්න නාමල් චන්දරයි කිය. නිකමට කිය කවරු හරි නෑ මොකක්වත් ය එක ධාතරෙන් බිඳුවයි. ඒළඟ රනිල් දැ මැද කොළඹ වෙලා කොට්ටුවේ කොළව නගරේ මැද සෙන්ටර්ද කේන්ද්‍රය වෙලත් ඒහ මනිකා රනිට දෙන කියල කු්‍රමාණයක් නෑ. එතන චන්ද දෙනව කියලා කියන්නේ ඒක සේදාහතරෙන් අනු දෙනයි අනෝ දෙනෑම් පනස්සටක් කියෙනවා ඊල ජාතිපතිවන කකට චන්දන ලාපොත්තුවවෙන්නේ අන්ඩුකුමර සසාාක කිය. තිං එවැනි තැනක පත් රායක රම කිය වෙන්න නෑ. එහෙමට අනියට පොළුවන්ද මේ ගේම් ගහන්න මොන විකාරද. සවයි මොකක්කත්ව ඉන්නේ ජනාධිපතිව වන පැවත්වෙනවා ඒ ජනාධිපතිවරන්නේ දි මත්‍රතියාගන්න. ැන්තින සියලු සමීක්ෂණ වාර්තා බුද්ධිවාර්තා ජනතාවගේ මත දැක්වීම සියල්ල ගත්තර පස්සෙදී ජාතික ජනබලවේගට මාලිමාවට ජෑග්‍රහණයක් ලැබෙන බව තමයි හැම පැත්තෙම කියවෙන්නේ. ඒක තමයි පොද්දු ජනමතය ඒක නිහන් අපි අධිතක් සේරෝගෙන් කියනව නෙමයි ඒක තමයි ඇත්ත කතාව. එතොට දැම් මේවැැවිලතිින් දැම් මේ කවුරු කවුරු හරි කරන සමීක්ෂණණ දති්‍ය ංශාදන වාර්තානය න තරෝගේ මාදයෝදදිින් හිල්ලා මයික අ දික් හන දේවල්න්නේ සදිි පෑම දස කට්ියේ මෙහෙමටක් කරගෙන න. අ ඒ පෙදොය මාද සාකච්චා කියහි පෙද කොලි නව මේක්ෂණ බර ඒක සාම්පොල් වැරදිීලු ගත්ත ප්‍රමාණය මදිලු ඒ සමීක්ෂණ කරන්න කරන්න නොදන්න කට්ටියලු කරලා තියන්නේ ඒගොල්ලන්ද විශේයේ සමීක්ෂ ෙවයිල්ලු වෙනවෙන ශේෂත්‍ර යල්ලු කියල. ඒ වගේ දේවල් කන දෙක්ව අපි කරපුනම